අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම දිවයින්ට පසුගිය දිනවල බලපාපු අඩුපීඩන කලාපේ දැන් ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කරනවා. මේක ගමන් කරන්නේ අරාබි මුහුදු තීරයට. හැබැයි දැනට ස්ථාපිත වෙලා තියෙනවා දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදේ. ඒතර මේක තවදුරටත් වර්ධනය වුණාට එහි බලපෑමක් අපිට ලැබෙන ප්‍රමාණය අඩුවීමක් තමයි පෙන්වන්නේ. මේ අනුව උදේ කාලේ තියෙන වර්ෂාවේ අඩුවීමක් දකින්න පුළුවන්. එතකොට මේ තත්ත්වයට තේ ඕනෑම අවස්ථාවක බස්නාහිර වයඹ දකුණු වගේ පළාත්වල වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි කෙසේ නමුත් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුරේ වයඹ වගේ පළාත්වල අද දිනේ අවශ්‍යතාවයේ තියෙන වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්වනවා. මේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ත් 154 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වලත් සාමාන්‍යයෙන් මිලිමීටර් 50ත් 75ත් අතර මට්ටමේ වර්ෂාපතනයක් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ලැබීමේ තත්ත්වයන් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තොත් විශේෂයෙන්ම පුත්තලම ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල තද වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. සුළඟේ වේගයද 60 කිලෝමීටර 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 362කට අයත් පුද්ගලයන් 1240 දෙනෙකුට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවරගෙන ඇති බවයි දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ. තංගල්ල, බෙලියත්ත, මාරකොල්ලිය, වීරකැටිය, සිටනාමලු ඇතුළු ප්‍රදේශ රැසක් නිවාස තවමත් ජලයෙන් නැටව පවතිනවා. තංගල්ල, වීරකැටි ඇතුළු මාර්ග කිහිපයක්ද ජලයෙන් නැටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග නායාමය සිදුවීම් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. බණ්ඩාරවිල පූනාගල මාර්ගයේ තැපල්කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ තිබූ පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. පස්කන්දට ඉහළින් පිටි නිවාස කිහිපයක් කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ. දෙමෝදර බැද්දවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේ ආසන ප්‍රදේශයේදී බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එම රථයට හානි සිදු වුණා. බස් රථයේ ගමන් කළ කීප දෙනෙකුට සුළු තුවාල සිදු ඇති බවයි ඇල්ල පොලිසිය සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලන අධික වර්ෂාව හේතුවෙන් වක්වැල්ල බද්දේකම ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් නැටව පවතිනවා. ධීවර ජනතාවද මුහුදු යාමෙන් වැළකී යාත්‍රා ගොඩබිමට ගෙනවිත් ඇති ආකාරය දැකගත හැකි වුණා. මාතර දිස්ත්‍රික්කයටද තවතුරටත් අධික වැසි ලැබෙමින් පවතිනවා. කමරුපිටිය මුලටියන ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් නැටවීම හේතුවෙන් දෛනික ජනජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. හම්බන්තොට මුරුතවෙල ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර තිබෙනවා. පහත්බිම් අවට සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර රාජාංගරේ ජලාශයේ වාන් දොරටු 32කින් 14ක්ම විවෘත කර ඇති බව වාරිමාර්ග කාර්යාලය සඳහන් කළා. තඹුත්තේ ගම අංගමු ජලාශයේද වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා. අධික වර්ෂාවත් සමග මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර කටයුතුවලට බාධා එල්ල වුණා. ධීවර ජනතාව එම කටයුතුවලින් වැළකී ඇති අතර මේ හේතුවෙන් ගැටලු මතුව ඇති බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ.